මං කියන්නේ පැහැදිලිවම ගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් පාස්කු පෙරහරේ පිටිපස සිද් හොල්මන් කරපු පුද්ගලයෝ විශාල වශයෙන් මේ දෙපැත්තෙම ඉන්නවා. ඒ නිසා තමයි පාස්කු පෙරහරේට ගිය ආණ්ඩුවෙත් අපර සාධාරණයක් සිද්ධ වුණේ නැහැ. මේ ආණ්ඩුවෙන් සාධාරණයක් කරන්නෙත් නැහැ. ඒකට ඉන්නවා පොලිස් නිලධාරීන් ඉන්නවා බුද්ධ්‍යංශ නිලධාරීන් ඉන්නවා ඉන්ටක වගේ නිලධාරීන් ඉන්නවා රාජ්‍ය බුද්ධ්‍යංශ නිලධාරීන් ඉන්නවා ඊට අමතරව දේශපාලඥයෝ ඉන්නවා ඊට අමතරව මේ රටේ සමහර ව්‍යාපාරිකෝ මේක පිටිපස්ස ඉන්නවා ඒ හරහා තමයි පාස්කු පෙරහරේ සිද්ධ වුනේ පාස්කු පෙරහරේ සම්බන්ධව කාදින වහන්සේ ගන්න ක්‍රියාමාර්ගය සම්බන්ධව අපි ඉතාමත්ව සාධනීයව එතුමන් එක හිටගෙන ඉන්නේ එතුමන්ගේ ගන්න පියවර එක බෞද්ධ ජනතාව බෞද්ධ වික්ෂුන් වහන්සේලා පෙළගස්සන වැඩි අපි කිසිම බයක් සැකක් නැතුව ඉන්නවා ඒ විතරක් නෙමෙයි බෞද්ධ ජාත්‍යන්තරයක් තියෙන බෞද්ධ බෞද්ධ නියෝජනය කරන ජාත්‍යන්තර රටවල් තියෙනවා ජාත්‍යන්තර නායකයෝ ඉන්න බෞද්ධ නායකයෝ අපි බලාපොරොත්තු වෙන නුදුරු දින කිහිපය ඇතුළත ඒ නායකයින් හමු වෙලා සාකච්ඡා පවත්ලා පාස්කු පෙරහරේ සිද්ධ වෙච්ච විනාශය ඒ සිද්ධ වෙච්ච සාහසික අපරාධය පිළිබඳ බෞද්ධ සමාජයත් බෞද්ධ ජාත්‍යන්තරයත් දැනුවත් කරන්න. ඒකෙන් රට ජාති ආගම විකුණගෙන බලයට එන්න පුළුවන් ද නායකත්වයක් ගන්න පුළුවන් ද වහන්සේ ඒක දිදී. අපි දැක්ක බොහෝ අය ජාතිය විකුණගත්ත ආගම විකුණගත්ත ජාතිකත්වයේ විකුණගත්ත ජාතිවාදයේ වපුරලා මිනිස්සු දෙකට කළා කාදිනලා අපි ගහගත්තනම් අපි කතෝලික බෞද්ධ ක්‍රිස්තියානි බෞද්ධ යුද්ධයක් මේ රටේ ඇතුණොනම් දුෂ්ට පාලකයින්ට ලේසියෙන් අදූර්දර්ශී පාලකයින්ට අසමත් පාලකයින්ට ලේසියෙන් කටපාඩම් කරන්න ලේසි. ඒ නිසා දැනුගත් බුද්ධිමත් සමාජයේ මිනිස්සු භික්ෂුන් වහන්සේලා අපි වෙන් වෙන්නේ නැතුව කාදිනලත් එක්ක පතෝලික පල්ලියත් එක්ක මුස්ලිම් මිනිසුත් එක්ක දැනුගත් සාධනීය මිනිසුත් එක්ක විධිමත් ගැඹුරු අවබෝධයක් හදාගෙන මෙවැනි අපරාධයන්ට එරෙහිව පෙරට එන්නට ඕන ඒ සඳහා හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාව. එතකොට ඒකේ බොරදිය මාළුබාන සිද්ධියක් නේද අපි මේ දකින්නේ. ඒක බොරදිය ඉතාමත්ම ලේසියෙන් ගිය ආණ්ඩුවේ මිනිසුත් නියමටම මාළු බාගත්තා. මේ ආණ්ඩුව මිනිසුත් බාගත්තා. ඒ බාගත්ත හැමෝම දැන් නාගෙන තියෙනවා. ඒ නාගත්ත මිනිසුන්ට නුදුරේදී අපේ රටේ දඩුවන් සිද්ධ වෙන්නේ නැත්තම් ජාත්‍යන්තරව හරි දඩුවන් සිද්ධ කළ යුතුයි. මොකද අපි විශ්වාස කරන දෙයක් තමයි ගෙදර මහත්තයා අම්මට ගහනකම් බලන් හිටියා. ගහන කොටත් ඉවසුව මගේ මහත්තේනේ කියලා පොල්ලකින් ගැහුව ඔළුවට ඒත් ඉවසුව. කැත්තෙන් කැපුව ඒත් ඉවසුව. අල්ලල පොලේ ගැහුව ඒත් ඉවසුව. ගෙදර පස්තනේ නෝනනේ මේ මහත්තේනේ නෝනරනේ ගහන්නේ ඉවසගෙන ඉවසගෙන හිටියා. දැන් බෙල්ල ක මුලින් කපලා අයින් කරන්න හදනවා. එතකොට ඉවසන්න බෑ පාට බැලලා කෑ ගහන්න එනවා. මෙන්න බෙල්ල කපනෝ බේරගනියෝ කියලා. අන්න ඒක තමයි අපර සිද්ධ වෙලා තියෙන පාස්කු පෙරහරෙත් එක්ක එළියට බැලලා කෑ ගහන්න වෙනවා. මෙන්න මිනි මරණෝ මෙන්න මේ රටේ සාහසික අපරාධ කරනවා. මේ රටේ මෙන්න දේශපාලඥයෝ ඒ නිලධාරීන් ඔක්කොම එකතුල වගකීම් විරහිත මහා අපරාධයක් සිද්ධ කළා තියෙනවා. එයට වහාම දඩුවන් සිද්ධ කරන්න කියලා ඉල්ලා සිටීම අහිංසක මිනිස්සුන්ගේ සාධාරණ අයිතියක්.